ලෞකික සැප සම්පත්වල ඇලී ගැලී සිටින අපි කෙසේ සිරස්සනය අවබෝධ කරගන්නද? ගැටලුවලින් මිදෙනවාද පාදවලින්ද කියලා කියද්දී මෙතනින්ම ලකින්න ඕනේ මේ තාම තමයි. තණ්හා නිස්සාය තණ්හා වදක. මේ තණ්හාවම දැකලා තණ්හාව නිසා තමයි පහගලන්න කියන්නේ. ඇයි කියන්නේ? තණ්හාවේ තිබෙනා වූ මහා භයානක ස්වභාවය දැකලා මේ ඇලී ගැලී ඉන්නකේ තිබෙනා වූ මහා විනාශය දැකලා අභාවත්වේ දැකලා ඒක පහ කරගන්න. මේ යථාර්ථ නිවන මොකද කියන්නේ ඒක. දැන් තණ්හාවේ ඇලී ගැලී ඉඳගෙන නිවන් දකින්න පුළුවන්ද කියන එක අහනකොට තණ්හාවේ ඇලී ගැලී ඉඳගේ ආදීනව බලන්න පුළුවන් වෙන්නේ. තණ්හාවේ ඇලී ගැලී ඉඳගේ ආදීනව බලන්න තණ්හාවේ ඇලී ගැලී ඉන්න වාසිකත්වය තියාගෙන වැදවල කාම සම්දී නැහැ. ඒතර ව්‍යාපාදයේ තීන විද්ද උද්දච්ච බුද්ධ විදිකිච්ඡාගේ නිවන පහක් නෑ වැඩි වෙනවා මේ විදර්ශනා වාහන. එන හැම වෙලාවෙම බලන්න ඕනේ. ඒකේ අහස් වෙච්ච වෙලාවක් තියෙනවා. දැන් මේ වරහන මේ මොහොත ඉන්නකොට ඔය තණ්හාවේ ඇලී ගැලී ඉන්න වාසිකත්වය නැහැ. දැන් අවධානය යොමු වෙලා තියෙන ධර්මස්ත්‍රෝනේ. දැන් මේ විලාසෙ කියන එක තේරෙනවා. ඇයි මේ විලාසෙ යම් කිසි ඥාන මාත්‍රයක් හරි වැටුණා. වැටෙච්ච ඥාන මාත්‍රේ මේ ලෝකේ කිසිම වස්තුවකට කිසිම ද්‍රව්‍යයකට කිසිම බලයකට වෙනස් කරන්නේ නැහැ. ඒක පරාජය කරන්නේ නැහැ. දැන් මේ වගේ මොහොතක වනාහල තේරුම් ගත්තා. තණ්හාවේ අභාවත් යම් මාත්‍රයක් හරි වැටුණා. ඒ වැටුනේ ප්‍රඥාව. මේ වගේ නැති මොහොතක නෑ ඒක වරහයි. එනවා ඒතර සීල ගුණයක් ලැබුණා, සමාධි ගුණයක් ලැබුණා, ප්‍රඥා ගුණයක් ලැබුණා. නැගිට හරියක් නැවතා පාරාදී කරවන්නේ දසමාන සේනාව ගොබ්ද ඒක වෙනස් කරවද එන අන්තිමේ ඇලි ගැලින් එක වටිනවද නොවටිනවද කියන තීරණය. එතකොට තේරෙනවා ඇලි ගැලින් එක අහරයි. ඔන්න ඉතින් වැදගත් තමයි මෙච්චර කාල ඇලි ගැලී ඉඳපු මානසික ගැටේ වෙනස්. ඊට පස්සේ මේ ජීවිතය හංගීවා පැති ජීවිතේ වේවා උපන්නොත් බැලකම් පෝෂණය කරන ක්‍රම කතාවක්. ආගම බඩි කරනවා පිට මතක කරගන්නේ දාන්නේ දුන්නේ නැහැ මොනවාරි දෙන්නේ ජීවත් වෙන්නේ ඉතින් ගියවතේ ඉන්න ශ්‍රාවකයෝ කවුරුහක් අර කොන දෙන්නේ කෙනෙක් නැති ඉන්නේ එයා හරි හම්බ වෙන්නේ කවුද මොනවා නිස්පාදිතේ කරගන්න ඕනේ ඔය දෙන්නා ජීවිතේ ප්‍රයත්නකට කාර්යයක යෙදෙන ඔය ජීවිතේ ප්‍රයත්නකට යෙදෙන එක සාධාරණ කරන එකක් නෙමෙයි ජීවත් වෙන්න නොකර බෑ ලක්ෂාවක කොහොමද ජීවත් වෙන්නේ හොදින්ද කොහොමද අනිත් ජීවත් වෙන්න ක්‍රමයක් නැති ඉඳලා ආ තාතන් වහන්සේ නම අපි කියනවා ඊට පස්සේ වෙන්නේ බලිගිනිනේ වැඩි ඉන්න ඉන්නකම් බලිගිනි වෙනවා මොකද වතුර කොහොමද ඉන්නකම් විපාකය ඇතිවෙනවා දිවසන්න බැහැ විපාකය අමාරු ඒක ඉඳ වතුර කොහොමද මොකද හිතන්නේ අන්තිමට වැඩ කරනවා චන්දරාගෙන් තොරව එන ගිහියක් හෝ වේවා වැල්තියෙක් හෝ වේවා තමන්ගේ වැල අතර ඉන්නේ නැහැ සැලෙහිදී වැස්සිය කෙරෙනවා එන අධ්‍යයන හරියට තියෙනවා චන්දරාගය රෝල් කරගෙන උදේ වැඩ කොටසක් තියෙනවා. මෙන්න මේ හරයක් නැති වැඩ කොටස. ගිහියක් වේවා, වැඩිහිටියෙක් වේවා අත්‍යවශ්‍ය වෙනවා. නෝ කන්න ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක් කියන මේ අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා දීපාවේ. මේ ටික නිකන් ඉඳලා කොහොමද ලබා ගන්න ඕනේ? ජීවිතේ අවසානයේදී ජීවිතේ අවසානකම් මේ ටික අවශ්‍ය නිසා ඒක ගන්න සිද්ධ වෙනවා. ගිහි වේවා, වැඩිහිටියෙක් වේවා ඒක තෘප්තිලාභ කරන එකක් නෙමෙයි. මෙන්න මේදී කිදීම සැටි රක්ෂා කර ගන්නවා ඉන්ඩෝරි දගියත් රකදා ගන්නවා ඉතින් දිවා ඉර කරන්ට පවා ගන්නවා මොකද කල්ල කරන කවුරුත් දෙන්න කෙනෙක් නෑ ඒවට අවශ්‍ය කරන පසුකාරය හදා ගන්න ඕන නිසා ඉතින් මෙයා තමයි ඉදුවලේ ඉදුකම් කරලා තියෙනවා දූ දරුවන්ගේ අමු දරුවන්ගේ දෙමව් කියන්නේ ඒ ටික සාපෝටි දා කරනවා තත්තරාදි බැඳිරන්නේ ඉතින් ඇලි ගැලි කරන එක අයින් කරගත්තම ජීවිතයයි වෙන්නේ නැහොත් ඇලි ගැලි එකට අයින් කළොත් මතු භවයේ හේතු වෙන සංකාර කරන එක නතර වෙනවා නෑ ඒක තමයි නිවන. වැඩ කටයුතු අත්හැරලා ගිල්ලා වගේ ඉන්න එක නිවන් දැකවක්ක නිවන් දැක ගෙනෙක සිද්දක් නෙවෙයි. එහෙම එකක් නෑ හදාගෙන ඉන්නවා ආහාර පැඟුළු. මේ ජීවල් දකින්න කියන එක ඔක්කොම අදයිඩ කරන එක. මිල්ල වගේ දැන් දැල්ලා ගල මිදී බවගේ ඉන්න එක. එහෙම එකක් නෑ නිවන් දැක කියලා. නිවන් දැක කියලා කියන්නේ වැඩ කරන දේ හදාගත්ත රාජික වැඩ පිළිලා තියෙන එක කරු යම් තා කිතේ කයි වදනින් කරු වැඩ පිළිලා තියෙනවා. ඒක ඔක්කොම අත්හැරියා. ද්වේෂයේ මුල්කේන අන්ත පරිගන්නේ හිඟ කරන්නේ හිතා කරන මොනවා හරි වැඩ පිළිලා කිතේ කයි වදනින් කරලා. ඒ ටිකත් අත්හැරියා. බුලාහවත් කියලා මේ ලෝකේ ඇලි ගැලී ඉඳ ගොඩ නගන්නා වූ යම් හිදිවිලි තියාවත් කරන වැඩපිළිවෙල තිබුණද ඒ ටික අත්හැරලා. ඒතකොට ඔබේ ජීවිතය තුළ හරි හම්බ කරගන්න අන්තිම සතේ ඉඳන් ජීවත් වීමට අවශ්‍ය කරන වැදගත් දේකට යෙදේ නම් ඉතින් අනවශ්‍ය විදම දුන්නේ. ඔහු ඒව අත්හරින්නේ නැහැ. ජීවිතය අවශ්‍ය කරනවා නම් කාලිය කරන එකක් නෙමෙයි. කලින් යුතුකම්. යුතුකම් වලට තියෙන කාලය අත්හැරලා ගිහිලා තියෙන මේ වැලක් නැතිව වටලවා ගන්න. වැලක් නැතිව ඔක්කොම මේ ඇලි ගැලී වාසය කරන චන්ද්‍රාගේ අතැල්ල ගියාට පස්සේ
වැඩක් නැති යටි ඔක්කොම උනාම කාලය උඹක් ඉතුරු. ඒ කාලේ අත්‍යවශ්‍ය ඉදුකමට ඉතුරු කරනකොට ඉදුරම හරියට ඉතුරු වෙනවා. ලෝකෙදී යමක් හේතුද තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන ජීවිතේ පැවැත්මට අවශ්‍යම කරන කොටස් ලෝකෙ පහළ වෙනවා. ඒ ටික නිසා අපට කාමයේ ද්විතීයේ මොහේ තොරව දෙන කටයුතු නිසා ඒවා මහා බලවත් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එතකොට ඔබට ලැබෙන තියෙන සම්පතිය වැහිලා තියෙන්නේ මනුස්ස සම්පත්. විපාක සම්පත්. ඒක විරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට පස්සේ ස්වයං ජාතකව හැටි ලෝකෙ ගොඩනගෙන පටන් ගන්නවා. සියල්ලම ওই තත්ත්වෙ ඉඳලා පටන් ගන්නවා. ලෝකෙ නිරායාසයෙන් ජීවත් වෙන කෙනෙක් විරුද්ධ හැදලා ඉන්න එක. අල්ලගත්ත හේතුත් මෙන්න මේ විදිහට. එහෙනම් බෞද්ධත්වයේ තමයි ලෝකේ හොඳම ජීවිතයක් ගත කරන්න තියෙන හොඳම ක්‍රම. කාටවත් කරදරයක් නැති අත්‍යවශ්‍ය කටයුතු සිද්ධ කරගෙන නිකන් ඉන්න බිම් බලාගෙන ඉන්න ගොළුවා වගේ එකක් නෙමෙයි. අවශ්‍ය දේ කතා කරන, අවශ්‍ය දේ ක්‍රියා කරන, අවශ්‍ය දේ හිතන වැඩකම් එක කරන කෙනෙක්. ඒ ජීවිතයේ අවසානයේ එහාට ඔබ බලාපොරොත්තුවක් සම්බන්ධ කර ගැනීමක් නැහැ. ඊළඟ අත්‍යවශ්‍යය. එහෙනම් මේ මෙලෝදී ජීවත් වෙලා ඉන්නකම් නියම මිනිස්සෙක් හැටියට ලෝකේ තමන්ගත් යහපතක් වෙන ප්‍රයත්න කළා. අවසාන රුස්මේ ජීවිත මාර්ගයක් තමයි බෞද්ධයාගේ ආර්යයාගේ ජීවිත ක්‍රමය. ඉතින් ඔබේ ජීවිතවල බාහිර කැටි ගන්න කිසිම දෙයක් නැහැ. අවශ්‍ය කටයුතු හරියට කරගෙන යනවා. අවසානීය ආකාරයෙන් සම්පූර්ණ කරගන්න. ඉතින් ඒ නිසා ත්‍රිලක්ෂණ අවබෝධ කරගැනීමේදී කිසිම බාධාවක් නැහැ. පොඩ්ඩක් මේ ඇලෙන ගැටෙන පැත්තෙන් අහකලා මේ දහස් වෙලාවක විගණන හිතන එක විතරයි තියෙන්නේ. ඇත්ත ඇති ආකාරයෙන් දැනගැනීමේදී අපිට ඒකෙන් අයින් වෙන්න දෙයක් නැහැ. යපිටි ගණනක් හදලා පිළිතුරක් ගන්න ක්‍රමයක් තියෙනවා. දැන් මේ මනුස්සයා දිහි එකෙක්. එකෙනේ සීනි කපාගෙන. තමයි. මොනවා කර කර හිටවක් නැහැ. පොඩ්ඩක් ඊළඟ දාන්න කල්පනා කරන ළමයා සීනි කඩේ දිනවද ඇති. දැන් කවදා නියමද මොකද? තේරුමක් කරා. මේ එකතු කරන්නේ මෙහෙමයි අඩු කරන්නේ මෙහෙමයි. වැඩි කරන්නේ මෙහෙමයි බෙදන්නේ මෙහෙමයි. වැටහිලා ක්‍රමයේ මොකද? හැබැයි සීනි කපා දිහි ගහ බලවලා ඉන්න ඕක වැඩේ නෙමෙයි. ඒ වෙලාවට කඩේ සීනි එක දිනවා සීනි දිනවද දැන්නත් කවදා නියමද? අනිම ආභෝධය ලැබෙන මොහොත අනි මොකදකින් තොරවෙන්න ඕන ලෞකික විවාහ ලෝකෝත වේවා. ඊ ආභෝධය ලැබුණාට පස්සේ ඊළඟ ජීවිතේ පැණිකෑවා ඊට පස්සේ මොනවා කෑවා ආභෝධය තියෙනවා. වැඩිච වැඩිහි නැති. ඊවා ලෝකී යථාර්ථයක් මේ අනිත්‍යකේ අනුසීයෙන් ගොඩනගාපු අමුතු දෙයක් නෙමෙයි. ලෝකී යථා ස්වභාවය. මෙන්න මේ යථා ස්වභාවය තමයි නියම ඇත්ත. නියම යථාර්ථය. මේ යථාර්ථය දකින්න න්‍යාය ධර්මයක් තියෙනවා. මේ න්‍යාය ධර්මයේ ප්‍රඥා ගෝචරයි. ප්‍රඥා භෝතය නිසා ඉගෙන විවසනයකට යනවා. ඒක වැඩේ ඉඳ පටන් ගන්නවා. අනිත් එක වැඩේනවා කියලා ඥාන දර්ශනේ පහළ වෙනවා. පහළ වෙච්ච ඥාන දර්ශනේ ආයි ලෝකෙ කිසිම කාමයන්ගේ හෝ කිසිම දෙයකින් නැති කරන්නේ නැහැ. ඒ ඥාන දර්ශනේ తీරේ පළ වෙනිනවා ඊට පස්සේ. ඊට පස්සේ මෙයා වැඩක් නැහැ. මේ කාමියෝ වැඩක් නැහැ. මේ වැඩක් නැති සුන්දර හදාගන්න ලෝකෙ මේ නපුරන ලෝකෙ වැඩක් නැහැ. මේ පුලාප දුර දුර කොළපා කරගෙන ඉන්න ලෝකෙ වැඩක් නැහැ. මොකක්ද මේ වැඩ දෙන්නේ? තමන්ගම දෙය දෙන්න පටන් ගන්නවා. වැඩක් නැති හැටි ඔක්කොම අත්හැරලා දහස් වෙනවා. ඉහි දේවා කයි දේවා සිද්ධ වෙන්නේ ඒක. ඔය ටික නකොල ගිහි වේවා කයි දේවා නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඉතින් ලෝකයේ මේ තමන්ගේ අවශ්‍ය කටයුතු කිරීම මේකට ප්‍රශ්නයක් නෙමෙයි. ඔකයි අදින්නේ. යම් සමාජ කතාවක් තුළ ඒ බුද්ධිලයා සමාජ කොටු වෙලා ඉන්න කාරණ නිසා යක්කිති අවෙනක් අසාධාරණයක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔය ආපෝදේ හරක් කරගෙන යනකොට ඒ වගේ විලා බොහෝ තේරෙනවා මේ බඳු දෙය මම ප්‍රිය කරන්නේ කරන්නේ නැති දෙයක් ඉදයි මේ කරන්නේ හැබැයි හිත වැදින්නේ හිතේකින් ඈත් කරන හැමෝටම ගන්න තමයි ජීවිතේ වෙන කරන්නේ දෙයක් නැති නිසා මට මේ කරන්න වෙලා තියෙනවා හැබැයි මම නම් කොහොමවත් ප්‍රිය කරන්නේ මෙන්න මේ වැඩ පිළිවෙල එහෙනම් ඔහුගේ හිත දිට්ඨි විපරිත දිට්ඨි විපරිතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ තුන් පුද්ගලයන් තමයි තියෙන්නේ එන දිටි විපෙන්දේ ලයින් අකටන කඩේට සතර පාකට එන්නේ හේතු වෙන්නේ නැහැ යලි යලි එකට බැඳෙන්න හේතු වෙන්නේ නැහැ කියලා ඉවත් කරන්න හේතු වෙනවා. ඊයත් බැවෙ උට දුරු පරිසරයක් හම්බුනේ නැත්නම් ඊළඟ අත්දැකීම එවදු වන්නා වූ සාම වල කොටු වෙච්ච පරිසරයක උපදින්නේ. එවන් පාප වල පිළිකින් ජීවත් වෙන පරිසරයක වාසය උපදින්නේ. එතෙන් ඉඳහසෙ. මෙන්න මේ ආකාරي සුදල්ුණා තියෙන. ඉතින් අපිට ඒක ගැන බලන්න අවශ්‍ය නැහැ යථාභූතිය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. බාහිර ධර්කවාද අත්දැක යථාභූතයේ තීර්ණයක් තියෙනවා නම් තීර්ණ දෙකක් නැහැ. ඒකම තීර්ණේ හරියට ඒ. ඒ තීර්ණේ කල්පනා කරලා ළඟපෑමට නිවන් දකින්නේ නැහැ. එහේ යථාභූතය ලබා ගැනීම තමයි කලිස්ස ඒක කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒතර ඉතින් ජීවිත කතාව ලොකම හැර ගහලා ඉඳලා ආමාන කුළු හකට එලා ඉන්න. ඒ වගේනේ මෙහෙම කරද්දි මෙහෙම කරන්න පුළුවන් ද අපිට දැන් අපිට මේ බලකින් හම්බ කරන්නයි
භාවනා කරන්නයි පුළුවන්. මෙහෙම තර්කවාද කළා මේක හරියන්නේ. භාවනා කරන්නේ මේ එකක් නෙවෙයි. සුදු වේලාවල ඕන තරම් තියෙනවා. මේ වැඩ පිළිවෙල රාගයෙන්, දේසයෙන්, මෝහයෙන් හදාගත්ත වැඩ පිළිවෙල ගොඩ ගහගත්ත ඉඳලා අපිට මේ වෙලාවක් නැතුව තියෙනවා. ඊට පස්සේ වැඩක් නැති වෙලාවල ඔක්කොම අත්හැරලා පස්සේ ඕන තරම් වෙලාව තියෙන වැඩ පුරද්ද. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ වගේ අවස්ථාවකින් බලහහනකොට ලවක් කීයක් යනකොට ගමක් වෙන්නේ මොකද වැටෙන්නේ. මොකද ධර්ම අවබෝධයේ හේතු වෙන ධර්මයක් මේ කියන්නේ. මේ පොතේ පතේ තියෙනවාද? අර තර්කවාද නැතුව කියන්නේ ඒකයි. මොන වචනේ වචනේ මොකෙන්ද ගත්තේ? ඕවා එකක්වත් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකයි මම වෙන්න. මේ අපි ඉතිහා භාවිතා කරන වචන අරගෙන අදහස ප්‍රකාශ කරන මේ කාරණේ වෙන්නද? අදහස යවන්නේ යථාබෝධය. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඔය කියන ටික තේරුම් අරගන්න. අනිත්‍ය දුක්ඛාත කියන්නේ මොකක්ද කියලා මූලික වශයෙන් හොඳට මනසියේ වටහා ගන්න නිතර සීකරව. අත්තියේදී හරාවිත ජිගුච්ඡති කියන මේකයි මේ අනිත්‍ය කිව්වේ කියලා තේරුම් ගන්න ඉස්තර නැහැ ඉස්තර නැහැ කියන එක විතරම මෙච්චරකල් හිරවුනේ. ඕව සීමා කරගෙන ඉන්න බෑ. අරි නම් පරිත්‍යාගවාදී අනිත්‍ය දැක්කා නම් එයා ධර්මියම දැක්කා. පරිත්‍යාගවාද එකක් දැක්කා. ඔන්න නැගෙන හැටි දැක්කා, ගෙවෙන හැටි දැක්කා. මේක යලි යලි දීගෙන අනිත්‍යයි කියන්නේ මෙන්න මේක නේද කියලා තීරණයට වහින්න ඕන. ඔය තීරණේ වහර හිර කළ බුද්ධි කැලලක රාමක පක්ලෝලා තියෙනවා. ඒක නිසා තමයි අවබෝධ කරගන්න බැරි. මේ දුක්ඛ කියන එකත් ඔය විදිහට දැක්ක අනාත්ම කියන එකත් හොරගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඔය ටික පුරුදු වෙලා ඉතින් ලැබෙ ලැබෙනවා තේරුම් ගත්තා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තමයි ප්‍රඥා ගෝචර වෙනවා. ඒතකොට දකින්න මේ ලෝකෙ නිදි මේ අනිත්‍ය දුක්ඛ කරා. පැවැත්ම තුළින් සියල්ලේ නිදි මේ අනිත්‍ය දුක්ඛ කරා. එන ඒ තුළ මම මොනවද හරියක් තියෙන ගල්ද දෙයක් තියෙන. අතරේ වැලි මිදියා. ඉතින් අද කොයි දවල්ද සාකච්ඡා කරන වෙලාවක් නැහැ. නැවතත් ආපහුම ওই විදිහට අහලා අවශ්‍ය කරන ධර්ම අවබෝධය ලබා ගන්න බලන්න මේ කෑලි එකතු කරලා හිතේ තියා ගන්න බලන්න. කෑලි කෑලි කන බාල කර ගත්තාම සංඥා දුක ගහගත්තා වෙනවා. ඒ වගේ මේ අවශ්‍ය වෙන්නේ ධර්මයේ තුල යථාභූතිය ලබා ගන්න උත්සාහ කරනවා. ඒතර අල්ලා ගත්ත එකක් හිතේ නැහැ. නමුත් ලෝක යථාර්ථයේ වැටෙන්නේ. යෝග යථාර්ථයේ වැටුණොත් නිවන් අවබෝධ කරගන්නවා. ඔය විදිහට තේරුම් ගන්න අප්‍රමාද නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන සෑම වෙලාවකම